ආයිබෝවන්. ඉතින් කොවිඩ් නිසා ගොඩ කාලෙකින් මගේ channel එකේ videos කරන්න බැරි වුණා. ඉතින් ඒ කොවිඩ් කාලේ කරන්න හිටපු video එකක් දැන් අපි කරන්න යනවා. කොවිඩ් අර්බුදයේ මැද කතා නොවන ක්‍රීඩාවක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරන්න විශේෂ බුද්ධලේකට ආරාධනා කරා. ඔහු ගැන හැඳින්වීමක් දෙන්න මම ඔහුටම බාර කරනවා. ආයිබෝවන්. මම BM කීර්ති කුමාර වස්නායක ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ වර්තමාන ලේකම්. ඒ වගේම දකුණු ආසියානු කරාතේ සම්මේලනයේ සමලේකම්. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ කරාතේ සම්මේලනයේ විද්‍යාක සභා නිලධාරී ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාදායක කමිටු සාමාජික. කරාටේ ක්‍රීඩාව ගත්තොත් විවිධ ශෛලයන් තියෙනවා. ඔබතුමා නියෝජනය කරන ස්ටයිල් එක මොකක්ද? එහෙම නැත්නම් ශෛලිය මොකක්ද? ඇත්තටම මේ ලෝකේ ස්ටයිලින් ගොඩක් තියෙනවා. එක 50ක් වෙන්න පුළුවන් 60ක් වෙන්න පුළුවන් ඊට වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන් ඕකේ දැමුත් ස්ටයිලින් බිහි වෙනවා ඒ එක එක අයගේ අනන්‍යතාවය මත හා ලෝකෙ පිළිගන්න අනුව තමයි ඒක ස්ටයිලින් බෙදෙන්නේ විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් ස්ටයිලින් හතරක් තියෙනවා ඡෝටෝකාන් ගොජුරියෝ වදෝරියෝ සිටෝරියෝ ඊට අමතරව තව පදින් පහර දීමේ ස්ටයිලින් තියෙනවා ඒවත් ලෝකෙ තියෙනවා ඒ වගේම කදින් පහර දීමට අමතරව පාරම්පරික සටන් ශෛලිනුත් තියෙනවා. ඒක විශාල වශයෙන් ඒව ගැන කතා කරනවා නම් විශාල වශයෙන් කතා කරන්න වෙනවා. ඒක අපිට මම හිතන්නේ කතා කරලා ඉවර කරන්න බැරි ගන්නට තියෙනවා. දැන් මම නියෝජනය කරන ශෛලිය කියන මම ඡෝටෝකාන් ශෛලිය තමයි කරන්නේ. ඒ උගන්වන්නේ හදාරන්නේ මේ ක්‍රීඩාව ලංකාවේ ප්‍රචලිතම ශෛලිය තමයි ඡෝටෝකාන්. लोके एक विनस से एक शैली विनस से लंका ऋटोकान प्रधान वसी प्रधान शैली वसी दबा इसलिए संधान कर तदीन पहार दी मे कला वग्यन मुखक दे कला पीट दिन पुलवादे कला वगैन ओ सटं कला वल तदीन पहार दीम एवागे पारंपरिक मॉडर्न कराटे नूतन कराटे अभी ये अभी හඳුනා දීලා තිබුණාට ඒවා විශේෂයෙන්ම ක්‍රීඩාවක් වශයෙන් මේ හැමෝම මේ ක්‍රීඩා මේ ඍණම කරනවා. හැබැයි පදින් පහර දීමේ සටන් කලාවක් කියන්නේ පොඩ්ඩක් වෙනස්. ඒක පහර දීමේදී අපි හිතමු උදාහරණයක් වශයෙන් පාරින්දලා අපිට යම්කිසි ප්‍රශ්නකට මුහුණ දෙන්න උනා. එතකොට අපිට පදින් තමයි පහර දෙන්න වෙලා තියෙනවා. ඒකට අපි උදාහරණයක් අමතු කිව්වේ मॉडर्न कराते अतम क्रीडावकाशन करना इकट्ठा अभी मॉडर्न कराते विशेष लोके व्याप्त विलाती मॉडर्न कराते अर क्रीडा शालीनुत्तीनो एवं वेडिय वेडि आकर्षण लोके क्रीडावकदारण हमोम बला क्रीडावकदारण एक आत्मरक्षा गण बालनपुट पीठ පදින් පහර දීමේ සටන් කලාව ඒ වගේම පාරම්පරික සටන් කලාවන් ගොඩක් වැදගත් වෙනවා මේ වීඩියෝ එක බලන ගොඩක් අයට කරාටි ක්‍රීඩාව ගැන නිසි අවබෝධයක් නැතුව ඇති මට දැනගන්න පුළුවන්ද කරාටි ක්‍රීඩාව සහ කුම්ෆු ක්‍රීඩාව අතර තියෙන වෙනස මේ දෙකේ මුල් ආරම්භය මොකක්ද කියලා ඔව් කරාටි ක්‍රීඩාව ගැන වැඩි මම මුලින්ම කුම්ෆු ක්‍රීඩාව ගැන කියන්නම් කුම්පු කියන්නේ චීනයේ බිහි වුණ ක්‍රීඩාවක් කුම්පු කියන්නේ චීනයේ තියෙන සියලුම සටන් කලාවන් වලට තමයි කුම්පු කියලා කියන්නේ ඒ වගේම කරාටේ කියන්නේ ඒක වෙනම ජපානයේ බිහිවිච්ච වෙනම සටන් කලාවක් ජපානයේ ඔකිනාවන් වල තමයි කරාටේ බිහි වුණේ ඒ වගේම අපිට කියන්න ඕනේ දැන් මේක ක්‍රීඩකේගේ කෝණයෙන් ගත්තොත් අපිට විශේෂයෙන්ම කියන්න ඕනේ කුම්පු වල තරඟ පවත්වන ආකාරය ඒ වගේ තියෙන බරපන්ති ඒ වගේ තියෙන ඉසව් කරාටි වලට ගොඩක් වෙනස්. ඒ වගේම මේ කරාටි වල තියෙන නීති රීති ඒ ක්‍රීඩාවේ තියෙන ඉසව් ඒව වෙනස්. ඒ එක එකට වෙනස්. එතකොට ක්‍රීඩාවක් වශයෙන් වනුට ශෛලීන් වශයෙන් ගන්න කොටත් ඒ දෙකම එකෙන් එකට ගොඩක් වෙනස්. ෆුට්බෝල් බාස්කට්බෝල් කියන්නේ ක්‍රීඩාවක්. ඒ වුණාට කරාටි වලට කියන්නේ කලාවක් කියලා. ඇයි මේක එහෙම කියන්නේ? මේක ඇත්තටම කලාවක්ද ක්‍රීඩාවක්ද? කලාවෙන් ඊටාම සීමිත කොටසක් අරගෙන
ක්‍රීඩාවකට ක්‍රීඩාවකට පත් කරලා තියෙනවා. ඒක තමයි මට සරලව කියන්න තියෙන්නේ. ඇත්තටම පටන් කලාවල ආරම්භය. අපිට මේක මෙන්න මෙතනින්දී ආරම්භ වුණා කියලා කියන්න අමාරුයි. මිනිසාගේ ආරම්භයකොත් ඒ දක්වාම දිව යනවා. ඒක නිසා තමයි මේකට අපි පටන් කලාවක් කියලා කියන්නේ. විශේෂයෙන්ම ජනග්‍රහණය වැඩි වෙන මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙනවා. මේ ප්‍රශ්න වලට ප්‍රතිඵලයක් වශයෙන් සටන් කලාව ප්‍රගුණ වුණා. ඉතින් ඒක නිසා තමයි මේ මේක සටන් කලාවක් කියලා අපි කියන්නේ. විශේෂයෙන්ම දැන් මේ ක්‍රීඩාවක් දක්වා ව්‍යාප්ත වෙන කලින් මිනිසුන්ගේ එක එක අවශ්‍යතාවයන් සපුරා ගන්න. එක එක දැන හඳුනු ගන්න සපුරා ගන්න සටන් කලාව උපයෝග කරගත්තා. තමන්ගේ සටන් කලාව පෙන්නනවා. ඒක කලාවක් වශයෙන් නර්තනයක් වශයෙන් පෙන්නනවා. ඒකෙන් ඒගොල්ලන්ගේ ඒක අවශ්‍යතාවයන් සපුරා ගත්තා. ඒක නිසා තමයි අපි මේකට කියන්නේ සටන් කලාවක් කියලා. විශේෂයෙන්ම මිනිසුන්ගේ සමහර අනන්‍යතාවයන් මේකෙත් ගැබ් වෙලා දෙන. ඒක නිසා තමයි අපි කියන්නේ සටන් කලාවක් කියලා. අපි විශේෂයෙන්ම එක පාටම අපිට මතක් වෙනවා කරාටි කෙනෙකුට එක පාටම අපිට මතක් වෙන්නේ ජපානයේ. කුම්ෆු කියලාට අපිට මතක් වෙන්නේ චීනයේ. ඒ එහෙමනම් ඒ වගේ ඒ දෙක අර මුලින්ම අහපු ප්‍රශ්නකටත් එතන පොඩි උත්තරයක් තියෙනවා මට හිතෙන්නේ. මම හිතනවා පටන් කලාවක් කියන එක තමයි වඩාත්ම හොඳ කියලා. අවදුරටත් කියනවා නම් කලාවක තියෙන සියලුම ගුණාංග මේ සටන් කලාවල තියෙනවා. කායික මානසික ශක්තිය කොහොමද මනුස්සයෙක් හික්මීමක් ඇති කරගන්නේ. ඉවසීම ඒ වගේම ආත්ම ශක්තිය නායකත්වය මේ ඔක්කොමත් මේ සටන් කලාවල හැම සටන් කලාවකම ගැබ් වෙලා දෙනවා. ඒක නිසා තමයි ලෝකේ වැඩිපුරම සටන් කලාවන් කරන කට්ටිය ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. ක්‍රීඩාවක් නිසා මිනිස්සෙක සාමාන්‍ය ඇති වෙන දෙයක් තමයි කණ්ඩායම් හැඟීම. එතකොට මේ කරාට් නිසා කොහොමද කණ්ඩායම් හැඟීම ඇති වෙන්නේ? ඔව් ඒකට උත්තරයක් වශයෙන් මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපි දෙන්නේ එකම තරඟයකට තරඟ කරනවා. එකම බර පන්ති දෙකකට අපි කියමු කුමිත එකක් අපි කියලා කුමිත එක කියන්නේ ෆයිටින් එකක් නැත්නම් සටනක් තියෙනවා එකම බර පන්තියකට. ඒකෙදි පළවෙනි ස්ථානට හා දෙවෙනි ස්ථානට තරඟ කරන දෙන්න තරඟ කළා ජයග්‍රහණය කරපු එක්කන ප්‍රතිවාදියාට ආචාර කරනවා සිප වැළඳ ගන්නවා. ඒ වගේම පරාජිතයත් ඒ දේම කරනවා. ඒ වගේම විශේෂෙම කියන්න ඕනේ දැන් හැමෝම හිතානේ ඉන්නේ කරාටි වල ගහ ගැනීම නැත්තම් කුමිතේ විතරයි තියෙන්නේ කියලා නැහැ. ටීම් කාට් එකක් නැත්තම් කණ්ඩායම් කාට තරඟ තියෙනවා. ඒකෙදි ඉතාම සංයමයක් තියෙන්න ඕනි තුන් දෙනා අතර. එක්කෙනෙක්ගේ ඉරියව්වක් වෙනස් වුණොත් මුළු කණ්ඩායමම අයින් වෙනවා. ඒ කියන්නේ විශාල සංයමයකින් හා ඉවසීමකින් කරන්න ඕනේ. කණ්ඩායම් හැඟීම විතරක් නෙවෙයි මේ ක්‍රීඩාවෙන් සමාජ ජීවත් වෙන මානසික ගුණාංග මේ සියලුම දේවල් කණ්ඩායම් තාපයකදී ඇතුළත් වෙලා තියෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කරාටි ක්‍රීඩාව පාලනය වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකා කරාටි සම්මේලනයෙන් තමයි කරාටි පාලනය වෙන්නේ. විශේෂයෙන් පාලක මණ්ඩලය කියලා මේකට කියනවා. ශ්‍රී ලංකා කරාටි සම්මේලනයට තමයි කරාටි වල අයිතිය තියෙන්නේ. ඒක උදා කරාටි වෙනුවෙන් ප්‍රකාශනයකුත් කිරීම නැත්තම් වෙනත් යම්කිසි දෙයක් නිකුත් කරනවා. ඒකේ සම්පූර්ණ බලය තියෙන කරාටි සම්බන්ධයෙන් බලය තියෙන ශ්‍රී ලංකා කරද්දෝ සම්මේලනය. ශ්‍රී ලංකා කරද්දෝ සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයට වග කියනවා. ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩාවේ උන්නතිය ක්‍රීඩාවට සිදුවන හොඳ වගේම අකටයුතුකම් තියෙනවා නම් ඒවට සම්පූර්ණ වගකීම තියෙන්නේ ශ්‍රී ලංකා කරද්දෝ සම්මේලනය. ශ්‍රී ලංකා කරද්දෝ සම්මේලනය ජාත්‍යන්තර වශයෙන් බැඳී සිටිනවා ක්‍රීඩාව ලංකාවේ ආරක්ෂා කරන්න. ඒ වගේම ක්‍රීඩා ප්‍රචලිත කරන්න. ශ්‍රී ලංකා කරාද්දෝ සම්මේලනේ විශේෂයෙන්ම කියන්න ඕනේ ලෝක කරාටේ පාලක මණ්ඩලයට, ආසියානු කරාටේ පාලක මණ්ඩලයට, පොදු රාජ්‍ය මණ්ඩලයේ කරාටේ පාලක මණ්ඩලයට, ඒ වගේම දකුණු ආසියානු කරාටේ පාලක මණ්ඩලයට. ශ්‍රී ලංකාවේ තුල ක්‍රීඩා ව්‍යාප්ත කරන්නේ කොහොමද? ක්‍රීඩාවට ඉහළ තැනක් ගෙන එන්නේ කොහොමද කියන එක තමයි අපි ඒකට කරාටේ නිලධාරීන් වශයෙන් වැදගත් වෙන්නේ. වර්තමානයේ කොපමණ ක්‍රීඩකයන් ප්‍රමාණයක් කරාටි ක්‍රීඩාව හදාරනවද? ඔව් මම මේකට උත්තර දෙනකොට විශ්වාස කරන්නේ නැති වෙන්න පුළුවන්. ලංකාවේ කරාටි ක්‍රීඩාව හදාරන ක්‍රීඩකයන් ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක කෙනෙකුට හිතන්න පුළුවන් මේක මේ අපි සෝක් තියෙන නැත්තම් බොරුවට කියනවා. ලංකාවේ
ජාතික රජයෙන් පාලනය වෙන පාසල් 1663ක් තියෙනවා. ඕ ඊට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම ජාත්‍යන්තර පාසල් පවත්වනවා. ඒ වගේම semi government පාසල් තියෙනවා. ඊට අමතරව කරාටි සම්මේලනය ඇතුළත ක්ලබ් නැත්නම් අපි සංගම් 386ක් තියෙනවා. පළාත් 9ක් ක්‍රියාත්මක වෙනවා. දිස්ත්‍රික් 25ක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඇතුළතත් ක්ලබ් තියෙනවා. නැත්නම් සංගම් තියෙනවා. ඒ සංගම් හැම සංගමයකම අවම වශයෙන් පුහුණු කරුවන් එක මේක 10 දෙනෙක්වත් තියෙනවා. අවම වශයෙන් මම කිව්වේ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. අපි දන්න හැටියට අපි තොරතුරු අනුව අපි පුහුණු කරුවන් 4000කට 5000ක් විතර ප්‍රමාණයක් පුහුණු වීම කරනවා. මේ පුහුණු වීම පවත්වාගෙන යනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ කරාටේ ක්‍රීඩාවේ ක්‍රීඩකයන් මෙච්චර ප්‍රමාණයක් ඉනවා. ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් ඉනවා කියන අපිට කියන්න පුළුවන්. අපි කාන්තා නියෝජනය ගැන පොඩ්ඩක් කතා කරොත්. ඔව්. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් සමසම තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි විශේෂයෙන්ම පාසලක කරාටේ ක්‍රීඩාව හඳුනා දෙන යනකොට අපිට ඇත්තරම 60%ක් පමණ එන්නේ කාන්තාව. කාන්තා නියෝජනය තමයි තියෙන්නේ. කාන්තා හිංසනය බහුලව පවතින රටක් තමයි ශ්‍රී ලංකාව. කාන්තාවන් අතර මේක ප්‍රචලිත කරන්න ඔබතුමන්ලා ගන්න පියවරවල් මොනවාද? පටන් කලාවක් තුළ කාන්තාවන්ද පුරුෂයන්ද කියලා ප්‍රශ්නයක් නැහැ. හිංසනයක් තියෙනවා නම් ඒකට අපි නියම සටන් කලාව උගන්වලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා හිංසනය ගැන දැන් කෙනෙකුට මම කියන්න ඕනි දෙයක් තමයි කාන්තාවන්ට අපි විශේෂ පාඨමාලාවක් හඳුන්වා දීලා තියෙනවා. කාන්තාවන් කොහොමද ඒකෙන් ආරක්ෂා වෙන්නේ? ක්‍රීඩාවක් වශයෙන් කොහොමද කරනවා නම් කොහොමද කරන්නේ? ආත්ම ආරක්ෂාව සඳහා කොහොමද කරන්නේ කියන එක අපි කාන්තාවන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට පුහුණු පාඨමාලාවම අපේ ආයතනය තුල තියෙනවා. සාමාන්‍යයෙන් අම්මෙක් ළමෙක්ව මේ ක්‍රීඩාවට ඇතුළත් කරනකොට ඒ අම්මට හිතෙන්න පුළුවන් මේ ක්‍රීඩා ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවක්ද කියලා. ඒ ගැන ඔබතුමාට මොකද්ද කියන්නේ? නැහැ. ඒකට මට කියන්න පුළුවන් නැහැ කියලා. පටන් කලාවක් තුල නැත්තම් කලාවක් තුල ප්‍රචණ්ඩත්වය නැහැ. අපි මේ ක්‍රීඩාව නැත්තම් සටන් කලාව ක්‍රීඩකයෙකුට නැත්තම් දරුවෙකුට උගන්වන්නේ මේකේ තියෙන සියලු ගුණාංග එක්ක ඉවසීම විනය හික්මීම මේ සියලු දේවල් අපි මේ ක්‍රීඩාවේදී මේ සටන් කලාවේදී උගන්වනවා. ප්‍රචණ්ඩකාරී ළමෙක් අපිට එන්න පුළුවන්. හැබැයි ඉතින් එළියට යන්නේ හොඳ ගුණාංග ගුණධර්ම පිරි ඉවසීම විනය සහිත ක්‍රීඩකේ නැත්තම් සටන්කරුවේ. කොවිඩ් අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපෑවා. මේ කොවිඩ් කොහොමද කරාටි වලට බලපෑමක් වුණේ? ඔව්. කරාටි වලට විතරක් නෙවෙයි ඔව් ඔයා කිව්වා වගේම සීලුම් දේ වලට බලපෑවා. කරාටි ක්‍රීඩා විතර නෙවෙයි අනිත් ක්‍රීඩා වලට විශාල වශයෙන් බලපෑම් ඇති කරා. කරාටි ක්‍රීඩාව වෘත්තියක් වශයෙන් පවත්වන අපේ පුහුණු කරුවෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන් කොහොමද ජීවත් වෙන්නේ? ඔවුන්ට මේ අවස්ථාවේ ජීවත් වෙන්නේ කොහොමද කියන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි අපිට පුළුවන් ප්‍රමාණය සම්මේලනයක් වශයෙන් අපි පුහුණු කරන්න උදව් කරා. ඒ වගේම රජයක් හැටියට රජයත් පුළුවන් විදිහට උදව් කරා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නයක් තමයි කොවිඩ් නිසා ලොකු අර්බුදයකට ගියා. අපේ ජාත්‍යන්තර තරඟ නැති වුණා. ජාතික තරඟ නැති වුණා. දිස්ත්‍රික් තරඟ පළාත් ඒ වගේම පළමු පෙළ තරඟ සියල්ලම නැති වුණා. ඒ වගේම ක්‍රීඩකයන්ගේ උද්යෝගය වැඩි කරන්න අපි වැඩසටහනක් ඒ කාතා කරාටි සූරතාවලේ ජාති කරාටි සූරතාවලේ වැත්තුවා. කෙනෙකුට හිතන්න පුළුවන් මොකද්ද මේ ඊ කාතා කියන්නේ? ඊ කාතා කියන්නේ ඔන්ලයින් මාර්ගයෙන් කරන එක. අපි විශේෂයෙන්ම දැන් පුහුණු වීම තරඟත් අපි ඔන්ලයින් මාර්ගයෙන් කරනවා. මේකේ ඇත්තටම හොඳ ප්‍රතිචාරය ලෝකේ හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඒක නිසා තමයි අපිට දකුණු ආසියානු කරාටි ඊ කාතා චැම්පියන්ෂිප් එක නැත්නම් ඔන්ලයින් කාතා චැම්පියන්ෂිප් එකත් ලංකාවට ලංකාවේ ආරම්භ කරන්න කියලා උන් අපිට යෝජනා කළා තියෙනවා. එතකොට කොවිඩ් අරබුදයට අමතරව කරාටි වල තියෙන වෙනත් ප්‍රශ්න මොනවද? ඇත්තනම අපිට ප්‍රධාන වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රධාන ප්‍රශ්න තමයි අපිට ප්‍රධාන අනුග්‍රහයක් නැති. ප්‍රධාන නෙමෙයි අනුග්‍රහයක් නැති. අපිට අපි ජාත්‍යන්තර විශාල වශයෙන් පදක්කම් ගේනවා. ඒත් අපිට අනුග්‍රහයකින් අනුග්‍රහයක බව තුන හිතනවා කරාටි වලට ක්‍රීඩකයෝ නැත්නම් ප්‍රේක්ෂකයෝ නැහැ.
අපේ ජාති ජාතික සූරතාවලිය දිස්ත්‍රික් සූරතාවලිය පළාත් සූරතාවලියේදී අනුග්‍රහයකට ඇවිල්ලා බලන්න පුළුවන් අපිට ඉන්න ප්‍රේක්ෂක ප්‍රමාණය හිතා ගන්න බැරි ප්‍රමාණය දෙමාපියෝ ක්‍රීඩාව ගැන විශේෂ උනන්දුවක් තියෙනවා දෙමාපියන් ක්‍රීඩාව ගැන විශේෂ දැනුමක් තියෙනවා ඒ නිසා මේ ක්‍රීඩාව විශේෂයෙන් මම නිතරම කියන තමයි මේක දෙමාපියෝගේ ක්‍රීඩාව මේක ක්‍රීඩාව ගෙනියන දෙමාපියෝ දෙමාපියෝ තමයි අපේ අනුග්‍රහකයෝ ඉතින් මම හිතනවා අනුග්‍රහයක් නැති එක ප්‍රධාන ප්‍රශ්නය ඒ වගේම අපිට නිශ්චිත පුහුණු මධ්‍යස්ථානයක් නැති එක ජාතික සංචිතේ ක්‍රීඩකයන්ට නිශ්චිත පුහුණු මධ්‍යස්ථානයක් නැති එක ඒ කියන්නේ අපේම කියලා කරාටි සම්මේලනෙටම කියලා පුහුණු ආයතනයක් නැහැ අපි ක්‍රීඩා මාත්‍යංශයෙන් මගින් ලබා දෙන තියෙන තැනක තමයි අපි පුහුණු වීම කරන්නේ ඒ ඒකට අපිට විතරක් නෙවෙයි තව තව ක්‍රීඩාවන් ඒ වෙලාවෙන් ඉලවට එනවා අපිට ක්‍රීඩකයන්ට පුහුණු වීම ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍යතාවයක් වුණොත් අපිට පුහුණු වීම වැඩි කරන්න බෑ හේතුව තමයි අපි ඉවරණකම් බලාගෙන ඉන්න තව ක්‍රීඩාවක් හිතෙන් තියෙනවා අපි හිතනවා පුහුණු මධ්‍යස්ථානයක් ලැබෙනවා නම් ක්‍රීඩා මීට වඩා ජාත්‍යන්තරයේ ජයග්‍රහණ මීට වැඩිය ප්‍රමාණයක් ගේන්න පුළුවන් අපිට ජාත්‍යන්තරයේ ආසියානු සූරතාවලිය ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩල කරාතේ සූරතාවලිය දකුණු ආසියානු කරාතේ සූරතාවලිය ඒ නැත්තම් රජයේ ගොඩාක්ම බලාපොරොත්තු වෙන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් අපි මෑතකදී සහභාගී වුණ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලුම ඉසව් වෙනින් අපි සියලුම ඉසව් වලින් පදක්කම් ගෙනාවා ඒ බොහොම ටික ක්‍රීඩාවක් තමයි මේ ඒ විදිහට ගෙනල්ලා තියෙන්නේ ඒත් අපිට අනුග්‍රහකයෙක් නැහැ අපි ආසියානු ක්‍රීඩා උළෙලේ අපිට පදක්කම් තියෙනවා ඒක බොහොම ටිකක් තියෙන පදක්කම් තියෙන ක්‍රීඩාවන් බොහොම ටිකයි තියෙන්නේ ඒකෙදිත් අපි පදක්කම් තියෙනවා ඉතින් මම හිතනවා අපිට අනුග්‍රහකයෙක් ලැබෙනවා නම් ක්‍රීඩකයෙකුට අනුග්‍රහකයෙක් ලැබෙනවා නම් ඒක තමයි අපේ අභිප්‍රාය අපේ අරමුණ ක්‍රීඩකයෙක්ට තැනක් ලබා දෙන්න එහෙනම් බෙහෙම්ම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අපිත් එක්ක එකතු වුණේ අද ශ්‍රී ලංකා කරටි දෝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් බීඑම් කීර්ති කුමාර් බස්නායක මහතා. ඉතින් අපි තවත් වීඩියෝකින් හම්බෙමු. ඔබට සුබ දවසක්.